ෆෝවන් සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද නිව ඇඩ්මිෂන් එකෙන් අපිට දරුවෙක් ඉන්නවා ඇවිල්ලා ගුරුකුලයට අලුතෙන්. පළවෙනි අවස්ථාව නේද පුතේ මේ තේරිපත් වෙන්නේ? හොඳයි. අයිබුවන්. හොඳයි. එහෙනම් අපිට අදහසක් දක්වන්නකො මොනවද මේ අවස්ථාවේදී හිතෙන්නේ? පළවෙනි පාරම ඇවිල්ලා ගුරුකුලයට තේරිපත් වෙනවා. ඉතින් අද ඔන්න ඇඩ්මිෂන් ඔන්න අවස්ථාවට මොහොන දෙනවා. ඇත්තටම මම ගොඩක් කල් බලන්නේ අම්මලාගේ තේරෙන ඒත් මට පෙර තිනකට වගේ මගේ අම්මලාගේ මට ඉන්න වාසනාවට කාලයක් උදා වුණා. ඒක තමයි ගොඩක් හින්දනම්. ඔව් දැන් ගොඩාක් දෙනා එක පෙළට මගෙන් අහන දෙයක් තමයි අම්මේ මේ පරම්පරීක්ෂාව අපිට සමත් වෙන්න ඕනි සාධක මොනවද? පෙර සැලසුම් මොනවද? ඇත්තටම ඇය සහ මේ දෙපළන මම දකින්නේ මෙතෙන්ට ආවට පස්සේ. මේ වගේ සාධ්‍ය බලාපොරොත්තුවක් එහෙම නැණිව අම්මගේ මුහුණ දැකන්නේ නැහැ මට. මං ආවේ මගේ ගොඩක් අසරණයි. අසරණ කවට මට සාධාරණම මගේ මේ වරම් පරීක්ෂාවට මම මුණ දුන්නා. එයින් මං ඇත්තටම ගොඩක් සතුටින් සමත් වුණා ඒ වරම් පරීක්ෂාවේ. ඒකෙන් ඉතින් මගේ අම්මා මට අවසර දුන්නා, පුතේ ඔයාට වරම් පරීක්ෂාවෙන් සමත් වෙලා ඉන්නවා, ඔයාලා සුබ අනාගතයක් කියලා. හොඳයි. අපි අනිත් බාරකරු දෙසටත් හැරෙමුකෝ පුතේ. මොනවද කියන්න තියෙන්නේ බලන් ඉන්න පිළිසිටින්. ගොඩක් හොඳයි කියලා යන වැඩපිළිවෙල බලද්දී අධ්‍යයනය කරලා තේරෙනවා. ඉතින් ඒ වගේ දැන් අපි YouTube වරාකින් දැකලා තියෙන වරම් දරුවන් MBA කරලා ඒ යහන් යුනිවර්ස් වලට ගිහිල්ලා ඒවා මේවා කරලා දෙනවා අපි දැකලා. ඉතින් තමයි පෑවිලා ඇවිල්ලා දැන් මේ අද ඉතින් මේ මූණ දෙන්නේ දැන් අපි ඊළඟට තමයි මම මේ වරම් පීටව ගන්න ඉන්නේ. දැන් ඉතින් අපි මෑණියෝගේ ඒක දරලා. ඔව් ඇත්තටම සූදානම කියනකට වඩා අදිෂ්ඨානය නේද පුතේ? ඇත්තටම අපිට වරමක් තියෙනවා. මම මිනිසුන්ට ගොඩාක් වෙලාවට දරුවනේ කියන්නේ තමන්ට ඇත්තටම වරමක් තියෙනවද දෝෂයක්ද මේක තේරුම් ගන්න නේද? අපි බොරුවට දැන් මෙතන මම සමත් කරොත් පුතේ එතනදි වෙන්නේ බොරුවක්. ඒක තමයි ප්‍රධාන දේ. ඒතර මේ දරුවෝ ඇත්තටම අද මේ ස්ථානෙට ඇවිල්ලා තියෙන ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලොන්ගේ ගුණ යහපත්කම්. ඒගොල්ලන්ගේ විනය. දැන් ගොඩක් ඇමතුම් එනවා පුතේ, ගොඩක් අපි ඇයි ෆේල් කරන්නේ, ඇයි අපිට අවස්ථාව දෙන්නේ නැත්තේ? සල්ලි වලින්ම මනින්න බෑ. සමහර වෙලාවට දුක්බරව මගේ ගුරුකුල ඉන්නවා එදිනෙදා කුලි වැඩ කරන දරුවන්. එදිනෙදා කුලි වැඩ කරන දරුවන් ඉන්නවා, වෛද්‍යවරු මෙන්ම ගුරුවරු මෙන් ඒ වගේම විවිධ ශේෂ්ත්‍රයන් වල පිරිස් ඉන්නවා. ඒ වගේම කුලී වැඩ දෙන දරුවෙක් ඉන්නවා. එතකොට එයා එතෙන්ට එන්නේ මට සල්ලි කුට්ටියක් දීලා හැම නෙවෙයි. සේරුනේ මෙන්න මේ ಗುಣ යහපත්කම හින්දා අද මේ දරුව දෙන්න මෙතන ඉඳගෙන ඉන්නේ. ඒකලගේ වරන් වගේම ಗುಣ යහපත්කම. මොකද පුතේ අපිට ಗುಣ යහපත් දරුවෙකුට තමයි දෙයක් තේරුම් කරලා දීලා උගන්වන්න පුළුවන් නේ. ඉතින් ඇත්තටම මේ දෙකල තමයි අද තේරෙලා ඉන්නේ. ඔබට බැලු බැල්මේ දෙදෙනාව ඇත්තටම හොඳින් පේනවා. ඉතින් පුතේ සතුටද මේ ලැබිච්ච අවස්ථාව ගැන? හොඳයි. ඇත්තටම කෙනෙකුට අලුතෙන් වරම් පරීක්ෂාවට එන්න කෙනෙක් ඉන්නව නම් ගොඩක් අහන දෙයක් නේ සමත් වෙන්න මොනවද ඕනි කියලා. ඔහුගේ එනකොට හිතාගෙන ආවේ මොනවද? ඇත්තම தත්තේ. මීට පෙර ගිහින් තියෙනවද දේවල්? ඇත්තටම මම ගිහින් තියෙනවා මෑණි. මේ 3-4 පොලකටම ගිහ එක තැනකින්වත් ගොඩක් මගේ වරම් මාලාව එපා වෙන තත්ත්වෙෙන් වැඩ කරා. ඒත් මම මෑණියන්ගේ YouTube එකකින් මම බැලුවා මෙහෙමයි මගේ මෑණියන්ගේ මේ මෙහෙම වරම් බල පිහිටන කෙනෙක් කවුරු හරි මට පිහිටගෙන ඉන්නවද කියලා. ඊට පස්සේ තමයි YouTube එකෙන් අම්මගේ ඒ මේ වැඩසටහන ආවේ. ඇයි නිදිමත් ඉගෙන ගන්න හේතුවේ? කියන්නේ අපි දෙයක් දැනගෙන කෙනෙකුට අපි පිහිට වෙන්න එපේ. අපි දෙයක් නොදැන කෙනෙකුට පිහිට වෙන්න බෑ. ඒ උපරිම දැනුම මගේ අම්මගෙන් මට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක අපි දෙන්නගෙම මේ අනාගතේ සාර්ථක කරලා දෙනවට මෑණියන්ට ගොඩක් අම්මට ගොඩක් තින් කියනවා. ඒ වගේම දෙන්නම වරම් බලාපොරොත්තු වරම් ලබාගෙන ලෝක සත්‍යයන් පිළිහිට වෙන තමයි බලාපොරොත්තු. හරි. ඒ පැතුම් ඒ ආකාරයේ මිෂ්ඨ සිද්ද වේවා. ඒ වගේම ගුරුකුලේ ප්‍රථම කොටත් දෙවන කොටත් සමත් වෙලා ඉන්න සියලුම දෙනාට සුබ ප්‍රාර්ථනායි කරමින් මේ ගුරුකුල ආගමනේ මේ විදිහට එහෙනම් පෙන්වා නිමා කරනවා. ඉදිරියට අපි බලමු මේ අයගේ වරම් බල පිළිහිට වෙන්නේ කොහොමද කියලා. ගිහින් එන්න. පෙරවන් සරණයි. ස්තුතියි.